අයිබෝන් සෙවිදනාට සුබ සන්ධ්‍යාවක්. හතර දෙනෙක් විතර තමයි සම්බන්ධලා ඉන්නේ. චුට්ටක් බලමු නේද? මට ලින්ක් එක එවන්ටයි සහ මේ ඩේටා සිග්නල් එකට පොඩක් පරක් වුණා. චුට්ටක් තව විනාඩියක් දෙයක් බලමු. කට්ටිය තව කීප දෙනෙක් ඊය 10 දෙනෙක් සම්බන්ධලා ඉට යන්නේ. අපි ඔක්කොම 18ක් විතර ඉන්නවා. අනිත් කට්ටිය ලින්ක් රෙකෝඩින් එක යවුවා මම අද උදේ. තව විනාඩි 5ක් බලමු ඈ. ඔකට EV exam කල් ගියාද මොකක් කර එහෙමයක් කිව්වද ඔව් සර් කල් ගියා ආ ඒක දැන කට්ටිය අඩු නේද එන කමන්නේ අපි රෙකෝඩින් එක දාලා කරමු සම්බන්ධන කට්ටිය සම්බන්ධ වෙයිනේ හරි අපි ඊයේ සාකච්ඡා කරා මුදල් කොට සම්බන්ධයෙන් එතකොට අද මම ඔකට තව නිබන්ධනයක් ලබලා දීලා තියෙනවා ඒකේ තියෙන ඔය කට්ටියගේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර විභාග ප්‍රශ්න පත්‍ර වලින් ගත්ත ප්‍රශ්න කීපයක් එතකොට අර උදේ කවුරු හරි ප්‍රශ්නයක් මතු කරලා තිබ්බා මොකක් හරි මේ පේපර්ස් මාරු වෙලා කියලා එහෙම ලොකු ගැටලුවක් නෑ ඒතර කොහොම කරත් අපි ඔය උගන්නපු මූලික කරුණු ටික ඔකට්ටිය දැනගත යුතුම කරුණු කීපයක් තමයි මුලින්ම මම ඔය කියලා දුන්නේ දිප් සටහන් මූල ධර්මය ඒ වගේම මුදල් පොත මූලාශ්‍ර ලේඛන මූලික පොත් වලින් මුදල් පොත කියන කාරණා ටික ඔකට්ටිය දැනගත යුතුම කරුණු ටිකක් එතනින් එහාට තමයි ඉතුරු කරුණු ටික ඔකට ලැබෙන්නේ දැන් අද දෙවෙනිට දාලා තියෙන නිබන්ධනේ ගොඩක් කලාවට ඔය කියන ප්‍රශ්න ටික ඒකේ අතුලත් වෙලා තියෙනවා රයිට් එහෙනම් අපි ඒකත් සාකච්ඡා කරන්න බලමු අපි අද මුලින්ම බලමු ඊය අපි බැංකු ගිණුම සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන ආවේ ඒකේ ගාණක් තියෙනවා අපි නිබන්ධනේ ඒක පොඩ්ඩක් සකස් කරන්න බලමු රයිට් එතකොට බැංකු ගිණුම සම්බන්ධයෙන් කතා කරොත් එහෙනම් මං කියුවා අපි මුදලින් ව්‍යාපාරයක් මුදලින් ගනුදෙනු කරනවාට අමතරව නේද වාණිජ බැංකුවල ආරම්භ කරන ජංගම බැංකු ගිණුමක් කරා ව්‍යාපාර චෙක්පත් නිකුත් කිරීම සහ චෙක්පත් බාර ගැනීම ආදී ගනුදෙනු සිදු කරන. ඒතර මේකත් මේ හරහා සිදු කරන ගනුදෙනු වාර්තා කරන්නට අපි ව්‍යාපාරය තුළ බැංකු ගිණුම කියලා ගිණුමක් නඩත්තු කරනවා. එතකොට දැන් මේ ගිණුම්කරණය යම් යම් කාලවල සිදුවිච්ච විකාශනයන් වලදී මං කිව්වා මුදල් පොත කියන කාරණාව මුදල් පොත කියන්නේ මේ මුදල් පොත කියන මූලික පොත වර්තමානයේ වෙනකොට ජර්නල් දෙකක් කියලා කතා කරනවා මොකක්ද මුදල් ලැබීම් ජර්නලය මුදල් මුදල් පොත ගෙවීම් ජර්නලය
ජර්නලය කියලා ආකාර දෙකකින් කතා කරනවා. මුදල් ලැබීම්. මුදල් ලැබීම් ජර්නලය සහ මුදල් ගෙවීම් ජර්නලය කියලා. රයිට්. එතකොට අලුතෙන් දැන් අපි A-level ළමයිට එහෙම උගන්වන්නේ මුදල් ලැබීම් ජර්නලය සහ මුදල් ගෙවීම් ජර්නලය කියලා මූලික පොත් දෙකක්. ඒ ළමයිට අපි මුදල් පොත කියලා මූලික පොත කියලා දෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ සිලබස් එකේ. නමුත් මේ සාමාන්‍ය විභාගවලදී මුදල් පොත කියන කාරණේ සහ සාමාන්‍ය ආයතනවල සාමා තවදුරටත් මුදල් පොත කියන කාරණාව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි මීට කාලයකට පෙරදී මුදල් පොත වෙනමයි බැංකු ගිණුම කියන ජංගම බැංකු ගිණුම සටහන් කරන එක වෙනම මූලික පොතක් විදිහට සාකච්ඡා කරනවා. නමුත් මේ මුදල් ලැබීම් ජර්නලය සහ මුදල් ගෙවීම් ජර්නලය කියන මේ ආකාර දෙකට මූලික පොත දෙකට බෙදලා උගන්වන්නට ගත්තට පස්සේ මේ බැංකු ගිණුමේ කියන තොරතුරු ටිකක් බොහෝ දුරට මේ ලැබීම් ජර්නලය සහ මේ ගෙවීම් ජර්නලය තුලම සටහන් කරනවා. තේරුණාද? කොටින්ම කිව්වොත් එහෙම ගොඩක් කලාවට මේ බැංකු පුතයි මුදල් පොතයි කියන්නේ දෙකම එකක් විදිහට භාවිතා වෙනවා ව්‍යාපාරවල. ඇයි ඒ? ගොඩක් උනට වර්තමානයේ වෙනකොට මේ මුදලින් කරන ගනුදෙනු ව්‍යාපාර භාවිතා කරනවා බොහොම අඩුයි. දැන් අපි ගත්තොත් එහෙම රජයේ ආයතන එහෙම නැත්නම් ඔකට්ටිගේ කියන ඔය මණ්ඩල සංස්ථාවල උනත් ගත්තොත් එහෙම ගොඩාක් කාලවට ආයතනික වශයෙන් ගනුදෙනු කරන්නේ මේ ජංගම ගිණුම නැත්නම් මේ චෙක්පත් තරහා විතරයි. චෙක්පත් මගින් තමයි ගනුදෙනු කරන්නේ. ඒක යම්කිසි ආරක්ෂිත ක්‍රමවේදයක් නිසා තමයි මුදලින් කරන ගනුදෙනු අවම කරලා සමහරට සුළු මුදල් ගනුදෙනු විතරයි මුදල් වලින් කරන්නේ. එතකොට ගොඩක් දුරට චෙක්පත් මගින් තමයි ප්‍රධාන ගනුදෙනු සියල්ලක්ම සිදු කරන්නේ. ඒ හින්දා බැංකු ගිණුම මුදල් පොත කියලා දෙකක් නැතුව මේ දෙකම එකක් විදිහට තමයි භාවිත වෙන්නේ. තේරුණාද? දැන් අපි රජයේ කට්ටියට උගන්වද්දි රජයේ ආයතන වල කට්ටිය ඔය EB exam වලට එහෙම අපි උගන්වද්දි ඒ කට්ටියගේ මුදල් පොත කැෂ් බුක් එක කියලා පාවිච්චි කරන්නේ ඇත්තරම බැංකු ගිණුම විතරයි. ඇයි ඒ? රජයේ ආයතන වල සියලු ගෙවීම් කරන්නේ චෙක් පත්තරහා පමණයි. ඒ කට්ටිය මුදල් පොත කියලා ලොකු පොතක් නඩත්තු කරනවා. ඒ නඩත්තු කරන පොත ඇතුලේ ලියවෙන්නේ සම්පූර්ණයෙන්ම චෙක්පත් වලින් සිදු කරන ගණිතය. තේරුණාද? ඒ හින්දා ඔකට්ටේ විභාග පේපර්ස් වල මම දැක්කා ගොඩක් කලාවට බැංකු සැසඳුම පිළියෙල කරන ගණන් වලදී බොහෝ වෙලාවට මෙයා පේපර් එක තුල භාවිතා කරලා තියෙන්නේ මුදල් පොතේ ශේෂය කියලා. මුදල් පොතේ ශේෂය රුපියල් 58000ක් වුණා. බැංකුවෙන් ලැබුණු බැංකු ප්‍රකාශනයේ ශේෂය මීට වඩා වෙනස් වුණා කියලා තමයි කියන්නේ. මුදල් පොතේ ශේෂය රුපියල් 58000ක් විය. නමුත් බැංකුවෙන් ලැබුණු බැංකු ප්‍රකාශනයේ ශේෂය මීට වඩා වෙනස් විය. ඒකට බලපාපු හේතු 1 2 3 කියලා ලියලා අපට කියනවා බැංකු සැසඳුම් ප්‍රකාශනය පිළියෙල කරන්න කියලා. තේරෙනවද? එතකොට මේ පේපර්ස් ටික බැලුවට පස්සේ මම මේක ඔකට පැහැදිලි කරන්න කියලා හිතුවේ. නැත්තම් අපි මුදල් පොත වෙනම බැංකු ගිණුම වෙනම කියලා ඉගෙන ගත්තට පස්සේ පේපර් එකේ ඇවිල්ලා තිබුත් එහෙම මුදල් පොතේ ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂයයි සංසන්දනය කරලා බැංකු සැසඳුම හදන්න කියලා ළමයිට පැටලෙන්න පුළුවන්. තේරුණාද? ඒ හින්දා අපි න්‍යායන් තියරිය ඉගෙන ගන්නකොට මුදල් පොත වෙනම ජංගම බැංකු ගිණුමේ කටයුතු සිදු කරන බැංකු ගිණුම කියලා ගිණුමක් වෙනම ඉගෙන ගත්තට මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙද්දී මේ මුදල් පොතේ ගනුදෙනුයි බැංකු ගිණුමේ ගනුදෙනුයි බොහෝ විට එකක් විදිහට තමයි සටහන් කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. අපේ න්‍යායාත්මක ඉගෙන ගැනීමේ පහසුව සඳහා තමයි න්‍යාය තියරි එක ඉගෙන ගන්න ඕනින් ද අපි මේක දෙකට කඩලා උගන්වනවා. එහෙම නැත්නම් ගොඩාක් ආයතනවල ඔකට්ටියක් දන්නවා රජයේ ආයතනවල මුදල් පොත කියලා දෙයක් වෙනම නඩත්තු වෙන්නේ නැහැ. හේතුව තමයි මුදලින් කරන ගනුදෙනු ප්‍රධාන මුදල් ගනුදෙනු මුදලින් කරන්නේ නැහැ. සියල්ලක්ම කරන්නේ චෙක්පත් තරහ. ඒතර ඒ කට්ටියගේ මූලික ලැබීම් සහ ගෙවීම් වෙන්නේ චෙක්පත් මගින් ලැබෙන ලැබීම් සහ ගෙවීම් පමණයි. තේරුණාද? සුළු මුදල් තමයි මුදලින් කරන ගෙවීම් විදියට භාවිතා වෙන්නේ. මං හිතනවා මම කියපු කාරණාව කඩට තේරෙන්න ඇති කියලා. රයිට්. ඒ හින්දා මම මේ කතා කරලා දැන් අපි අද බැංකු ගිණුම සම්බන්ධයෙන් කතා කරන හින්දා ඔය කියන ගණන් හදද්දී ඔය කියන ප්‍රශ්නේ අපට මතුවෙන්න පුළුවන්. ඊට කලින් තමයි මම ඔය කරුණ
පැහැදිලි කරලා දුන්නේ. Right. එතකොට මම ඊ අපි කතා කරා මුදල් පොත සහ මුදල් පොතේ ගානකොත් හදුවා බැංකු ගිණුම සම්බන්ධයෙන් පොඩි හැඳින්වීමක් ඔය කට්ටියට කරා. හරිද? ඊට අමතරව මම මේ බැංකු ගිණුම සම්බන්ධයෙන් දිස්සටහන් කීපයක් කරා. නේද? මුදල් කොහොමද බැංකුවේ තැන්පත් කරද්දි කරන්නේ කොහොමද? එඩිට් කරානේ. බැංකුවෙන් මුදල් ගන්නකොට කොහොමද දිස්සටහන? අගරු වීමේදී කොහොමද? එඩිට් කරා නේද? අපි දිස්සටහන් කීපයක් ලියාගත්තනේ බැංකු ගිණුමට අදාළව. නේද ළමයි? Right. ඔයාලට දීලා තියෙන පළවෙනි නිබන්ධනය ගන්න බලන්න. පළවෙනි නිබන්ධනේ අදේක නෙවෙයි පළවෙනි දවසේ දුන්න නිබන්ධනේ තියෙන්නේ एक गंड बैंको गिनुम संबंध अभ्यास आप एक मिनट आदमु හරි ඒක තුන්වෙනි අභ්‍යාසය නිශාන්ත 2020 ජූනි 1 දින ව්‍යාපාරයේ නමින් බැංකු ගිණුමක් විවෘත කරමින් රුපියල් ලක්ෂයක් තැන්පත් කර ඇත. එදිනම ව්‍යාපාර කටයුතු ආරම්භ කළ අතර 2020 ජූනි මාසයේ සිදු වූ ගනුදෙනු පහත දැක්වේ. එතන මේ බැංකු ගිණුමේ ගාණ හදන්නේ සමහර විට දැන් ඔකට කියන්නේ අපිට බැංකු ගිණුම් වල ගණන් පේපර් වලට ඇවිල්ලා නැහැ කියලා. හරිද? හැබැයි මම මේ ගාණ හදන්නේ ඔකට කියේ ඉදිරි අභ්‍යාසයක ඉදිරි කටයුත්තක් වෙනුවෙන්. ඒ කියන්නේ මොකද්ද? ඔකටගේ පේපර්ස් වලට ඇවිල්ලා තියෙන ප්‍රධාන ගාණක් තමයි බැංකු සැසඳුම් ගාණ. ඒක පිළිගන්නවනේ. බැංකු සැසඳුම් ගාණක් එනවා කියලා. ඒතර මේ බැංකු සැසඳුම් ගාණේ හදන්නට නම් අපි ඉස්සෙල්ලා බැංකු ගිණුමක ගනුදෙනු සටහන් කරන විදිය හරියාකාරව ඉගෙනගෙන තියෙන්න ඕනේ. තේරුණාද? බැංකු ගිණුමක ගනුදෙනු සටහන් කරන ක්‍රම විදිය අපි හරියට ඉගෙනගෙන තියෙන්න ඕනේ. බැංකු සැසඳුම පිළියෙල කරන්න නම් සහ ඔකටිට ඉදිරියේදී තියෙන වැරදි නිවැරදි කිරීම කියන පාඩමේ ගණන් හදන්නත් ඔකට මේ ලෙජර් ගිණුම් වල සහ මූලික පොත්වල ගණදෙනු සටහන් කරන විදිය මුලින් ඉගෙනගෙන තියෙන්න ඕන. දැන් හිතන්නකො අපි යම්කිසි කෙනෙකුගේ වැරද්දක් නිවැරදි කරන්න නම් නේද? ඒක අපි හරියට කරන්න ඉගෙනගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලා. වැරදි නිවැරදි කරන්න කලින් ඒක තමයි අපි මේ කරන්නේ. දිස්සටහන් ටික කියලා දුන්නේ ලෙජරේ ගිනුම් ගණදෙනු සටහන් කරන විදිය කියලා දුන්නේ, මුදල් පොතේ ගණදෙනු සටහන් කරන විදිය කියලා දුන්නේ, ඔය සියල්ලක්ම කියලා දුන්නේ මේ ඉදිරියේදී ඔකට තියෙන අභ්‍යාස ටික හරියාකාරව කරන්න ඕන නිසා. රයිට්. ගන්න බලන්න. එහෙනම් අදත් ඔකට හදාගන්න බැංකු ගිනුමක්. ඒතර බැංකු ගිනුමේදී අර මුදල් පොතේ ආකෘතියම තමයි භාවිතා කරන්නේ අපි. ඊය අපි සටහන් කරේ මුදල් පොතේ ආකෘතිය මතකයි නේද? රයිට්. ඊය හිටපු කට්ටිය අදිනේ ඔක්කොමලා. හරි දැන් රෙකෝඩින් එක දෙනවා මම පළවෙනි දවසේ රෙකෝඩින් එකත් ආයෙ ඉල්ලලා තිබ්බා දැන් අපේ පන්තියේ ඉන්න ළමයි 18 දෙනා හරිද පළවෙනි දවසේ වීඩියෝ විතරක් බලලා තිබ්බා 20 දෙනෙක් එහෙම වෙන්නේ කොහොමද නේද පන්තියේ ළමයි රෙජිස්ටර් වෙලා ඉන්නේ 18යි වීඩියෝ බලලා තිබ්බා 20 දෙනෙක් රයිට් එහෙනම් අපි පළවෙනි දවසේ වීඩියෝ තියනවා කියලා කිව්වා අපි එක දවසයි. එහෙනම් අපි පළවෙනි දවසේ වීඩියෝ අද උදේ අයින් කරා. දැන් ඊයේ වීඩියෝ අපි දාලා තියෙනවා. ඒකත් අපි හෙට උදේ වෙනකොට අයින් කරනවා. එක දවසේ වීඩියෝ එක තියන්නේ බලන්න කෙනෙකුට පොඩි ඉල්ලීමක් ආවා දවස් දෙකක් තියන්න කියලා විදුලි අරපුදියත් එක්ක. හයිට් එහෙනම් මම කියනවා 29 වෙනිදා වීඩියෝ එක ආයෙ අප්ලෝඩ් කරන්න. සහ ඊයේ වීඩියෝ එක
තව දවසකට ඉදිරියට තියන්නම් කියලා. රයිට්? ඒ හින්දා අපි කියන්නේ මෙහෙමයි දැන්. මේක අපි දැන් ඔකට් එකේ මුදල් අය කරලානේ කරන්නේ. නේද? ඉතින් ඒ හින්දා කෙනෙක් මේ අපි දැන් පන්තියේ මොකක් හරි හේතුවක් හින්දා සම්බන්ධ වෙන්න නොහැකි වෙච්ච දරුවන්ට සහනයක් වෙන්න තමයි අපි වීඩියෝ එක දාන්නේ වීඩියෝ එක ලබලා දෙන්නේ. ඉතින් ඒක යම් කිසි කෙනෙක් වැරදියට පාවිච්චි කරනවා නම් එතන පොඩි ගැටලුවක් තියෙනවා. රයිට් එහෙනම් ඔකට වැඩි හිටියෝ විදියට වගකීමෙන් වැඩ කරන්න ඒ විදිය අනවශ්‍ය කෙනෙකුට දැන් කෙනෙකුට අවශ්‍ය නම් පන්තියට සම්බන්ධ වෙනවනේ. නේද? එයා සම්බන්ධ නොවෙන්නේ මේ පන්ති අයට අවශ්‍ය නැති හින්දානේ. ඉතින් එහෙම අනවශ්‍ය කෙනෙකුට අයිය ඔකටගේ පන්ති ලින්ක් එක දෙන්න ආයි. වීඩියෝ එකේ ලින්ක් එක දෙන්නේ. නේ? ඒක ඔකටගේ වැරද්දා. හරි එහෙම කරන්න එපා. ඔකටගේ නැවත බැලුවට කමන්නේ නැහැ. ඔකටගේ ඕනනම් තව දවස් දෙකක් හරි මේ වීඩියෝ එක නැවත නැවතත් බලලා ගණන් ටික හදන්න පුරුදු වෙන්න. ඒක වෙන මොකද අන්දරයක්. හැබැයි පන්තිර සම්බන්ධ නොවෙච්ච නේද? අපේ පන්ති අවශ්‍ය නැහැ කියලා හිතන් හිටපු කට්ටියක් ඇති නී ඉන්නවනේ group එකේ. ඒතර ඒකට ඒ කට්ටියට ආයේ මේ අපේ link එක දෙන්න එපා. වීඩියෝ එකේ link එක. හරිද? right. එහෙනම් ඔකටිය රූල් කරගන්න බැංකු ගිණුම හක් ගාලා right. වට්ටම් తీරකුත් දාලන්න. अरे मेरे बैंक को गिनो मुझे लाभ जाना नाम करेगा मो अच्छा मुदाल पोता मुझे लग गया प्रश्न एक नया मुकदमा को आओ देखा मैं कट पिज़र तो माँ कटेरे गाना खा जाने इतने किया ला हर एक पंड रोल करेगा ने मंगी तो ना कटेरे रोल करेगा ने ठीक किया ला वीडियो विशी एक दिन नाम बलती है पारक बेलो कीप सर बेलवा एक व्यू एक गणा अवश्य मगे वीडियो यूट्यूब चानल मम तब कर पंति वाले पड़ पड़ वीडियो पहुकी दस कोरोना दस एवल ओले फ्री क्लास वगैरह वीडियो तीन चोट मूलिक वेरदी वेरदी क्रीम बैंक अदाल वीडियो तीन ओलेवल सह एवल धर करे वर्तू क्लास वीडियो मैं यूट्यूब चानेल के वीडियो इवें चाने तो ये चानेल के ओनर बल फ्री वीडियो तीन एव बल किसी प्रश्न आपने आलोत्त शेयर कर किसी प्रश्न आपने हरी ये तुला तीन मैं बैंक से गणा वेरदी वेरदी क्रीम मूलिक पोत अवसान गिन वीडियो तीन चानेल के तीर बल किसी प्रश्न आपने बल्कि जन वर्धन करगा हरी अपना इंकाना अपड़कना रुपया लक्ष व्यापार मेक आरंभ कर लीन वाक्य राइट हया एक दिन हया एक मुदाल की दंड हरकर रुपया लक्ष बैंक आरंभ कर लीन मेक दिखा मुदाल पोत बेर बैंक गिनुम हर
මේක වට්ටම් තීරුව මේක වටිනාකම ඔක්කොම ඒවා නම් කරන්න යන්නේ හරි එතන ජංගම ගිණුමක් ආරම්භ කරද්දී දිස්සටහන එන්නේ කොහොමද මුදල් පොත බැංකු ගිණුම හර මුදල් පොත බැර අපේ අතේ තියෙන මුදල් ගිල තමයි බැංකුවේ දාලා ජංගම ගිණුම ආරම්භ කරන්නේ තේරුණානේ එතන මුදල් පොත බැර බැංකු ගිණුම හර මේක හරපැත්ත දොකටිය දන්නවා මේක බැරපැත්ත හරි රයිට් ඊට පස්සේ පළවෙනි එක තියෙනවා අත්පිට ගැනුම් වවුචර් අංක 1 චෙක්පත් අංකෙත් දීලා තියෙනවා අපිට රයිට් චෙක්පත් අංකෙත් දීලා තියෙනවා චෙක්පත් අංක අපිට මෙතන extra අවශ්‍ය නැහැ ඒක බැංකු සස්තුමක් වගේ හදන්න දෙන්නේ හැබැයි අර බැංකු ගාණක් කියලා තේරුම් ගන්න තමයි අපිට ගාණ තුල චෙක්පත් අංකේ දීලා තියෙන්නේ රයිට් තර අපෙන් ඉල්ලන්නේ බැංකු ගිණුමනේ ඉල්ලන්නේ අර මු බැංකුවට අදාළ ගනුදෙනු පමණයි අපි මේකේ සටහන් කරන්න ඕනේ හරි අත්පිට ගැනුම් 129000යි කොහමද එන්නේ දිස් සටහන දැන් දන්නව කට්ටිය අත්පිට ගැනුම් වලට අදාළ දිස් සටහන එන්නේ කොහමද බැක් ගැනුම් ගිණුම හර බැංකු ගිණුම බැර ලියමු दिने दांटे हाय एक वाउचर रंग के एक गैनोम गिरुम अटिना कमा एक लक्ष्य विषि हाय दाह है एक लक्ष्य विषि नाम दाह है सॉरी एक लक्ष्य विषि नाम दाह है मुदाल पोते वागे वा तमा बिच्छत आनोला चीज़ भी बना सकना है मैं सही ने मुदाल पोते मेरे वाले बैंकों गिरुम की लेना හරිද මුදල් පොත වෙනුවට බැංකු ගිණුම කියලා එක සඳහන් වෙනවා දෙවෙනි එක බලන්න 6.2 ප්‍රදර්ශනාගාර උපකරණ මිලට ගත්තා වවුචර් අංක 2 175000යි දිනය 6.2 දැන් ඔකට සටහන් කරන්න පුළුවන් වෙන්න ඕනේ උපකරණ 175000යි දැන් මම මෙතන මගේ එක පැත්ත සටහනයි දාන්නේ. ඔය කට්ටිය මේ බැංකු ගිණුමට යටින් ටී ගිණුම් ගහගන්න ඕනේ දරුවෝ. ටී ගිණුම් ගහන්න ඕනේ බැංකු ගිණුමට යටින්. ගැනුම් ගිණුම කියලා එකක් එන්න ඕනේ. ගැනුම් ගිණුම හර වෙන්න ඕනේ බැංකු කියලා. 129000ක් උපකරණ ගිණුම කියලා ගිණුමක් හර වෙන්න ඕනේ 175000යි. විස්තර තීරුවේ බැංකු කියලා ලියවෙන්න ඕනේ. ඔන්න ඔය ගිණුම් ටික ඔය කට්ටිය මේ බැංකු ගිණුමට යටින් ඔකටගේ පොතේ හදා ගන්න ඕනේ. මේම නේද? අපි එහෙමනේ කරේ. මොනාරි ගැටලුවක් තියෙනවා නම් අහන්න ඕනේ කතා කරලා වැඩිහිටි දරුවනේ. मुका ලැබීම් එතකොට චෙක්පත් චෙක්පත් තමයි ලැබිලා තියෙන්නේ හරි එතන මෙතන අපිට කෙලින්ම බැංකු ගිණුම ඉල්ලලා තියෙන ඉඳ අපි හිතමු එදාම මේවා බැංකුවේ තැම්පත් කළා කියලා නේද අපි නැත්තම් අයියේ කිව්වනේ ලැබුණු චෙක්පත් බැංකුවේ තැම්පත් කරන ආකාර දෙකක් තිබ්බා එකක් තමයි මොකද්ද එදිනම බැංකුවේ තැම්පත් කළොත් අපි කොහොමද සටහන් කරන්නේ පසු අවස්ථාවකදී බැංකුවේ තැම්පත් කළොත් කොහොමද සටහන් කරන්න කියලා ඊයේ සාකච්ඡා කරා නේද අපේ දුම මේ ලැබිච්ච චෙක්පත එදාම බැංකුවේ තැන්පත් කරා කියලා එහෙනම් කොහොමද වෙන්නේ
දිලය 6යි 3 විකුණුම් ගිනුම චෙක්පතේ වටිනාගම කීයද 12 ලක්ෂ 2 ලක්ෂ 12000යි එහෙනම් ඔයා යටින් විකුණුම් ගිනුමක් හදාගන්න ටී ගිනුමක් විකුණුම් ගිනුම බැංකු කියලා 2 ලක්ෂ 12000ක් බැර කරන්න ඕනේ විකුණුම් ගිනුමට ඇයි විකුණුම් ගිනුම බැර වෙන්නේ කියලා දැන් දන්නව කට්ටිය විකුණුම් ගිනුම කියන්නේ ආදායම් ගිනුමක් ආදායම් ගිනුමක් නේද ආදායම් වැඩි වෙනකොට අදාළ ආදායම් ගිනුම බැරයි වෙන්න ඕනේ චෙක්පතක් ලැබෙනකොට ඒක වත්කමක් අපේ බැංකු ගිනුම හරවෙන්න ඕනේ රයිට් හදාගන්න ටක් ගාලා ඊළඟට දෙනුවත් බලන්න ඔයත් එක්කම ටක් ගාලා දැන් පුළුවන් ඔය කට්ටියට මොන හරි ගැටලුවක් තිබ්බොත් මයික් එක ඔන් කරලා කතා කරලා අහන්න ඕනේ ඈ රයිට් ඊළඟට 6යි 5 කනක රත්නගෙන් ණයට ගැනුම් 88000යි කනක රත්නගෙන් ණයට ගැනුම් 88000යි मगर क्या नहीं मगर क्या नहीं नाइट क्या नो मासूवाट दाह है और अभी सटान करांडों ने कौन सटान करांडों ने बैंक उग्र में कौन जब नाइट क्या नो सटान करांडे संजीव कौन सटान करांडे एक से मैं बैंकों के लिए मैं सटान करने वाला चेक पता नहीं हिंद है मैं आन राइट हरी ये टा हरी उन्नो उन्नो ओके ओकाट्टे होंदा टा अब बोलते कर गांडोड़ ओकाट्टे रा अभ्यास से तूला दिन ने बैंकों की नुमा हो मुदल पोता पीलिए लगा रंड किया नाये पादने वाले दिन बीला मुदाल पत पील कर अभ्यास नयपन सिद्ध राइट 4G सिग्नल लेगा हिंदा पोडा ड्रॉप पे का कैसी देंग हरी नहीं है देंग हरी सर राइट मोनार भी बहुत किया अंडे हरी ये ना पे इधर इधर काम कर मु हायल हाथा काम देनु है सुल मुदल 12 crore टा गेवुआ रुपया पाल होता है हरी हायल हाथा है दर पे तेरे ने पहुंचा रंग के तूने सुल मुदल පාලොස් 1000යි සුළුමුදල් ගානකුත් කරමු ඔකට එන්න පුළුවන් පසුගිය පේපර් වල මම දැක්කේ නැහැ සුළුමුදල් ගානක් ඇවිල්ලා තියෙනවා හැබැයි අවස්ථාව තියෙනවා දැන් නම් ඇහෙනව නේද කලින් එක වෙන්නදී මැසේජ් එක මට දැන් ආවේ ඇහෙන්නේ නැහැ කියලා විරාණි මිස් ඇහෙනව නේද
මොකද්ද අහන්නේ ජූනි 5 6 අනිත් ආයෙත් පැහැදිලි කරන්න පුළුවන්ද හරි 5යි 6යි ගණුදෙනු දෙකම දීලා තියෙන්නේ ණය පදනමට දැන් ඇහෙනවනේ මම ආයෙ පැහැදිලි කරන්න ඒවා ණයට ගත්ත දේවල් සහ ණයට විකුණපු දේවල් පිළිබඳ තමයි ජූනි මාසේ 5 වෙනිදා සහ 6 වෙනිදා ගණුදෙනු දෙක එතකොට අපි මේ පිළියෙල කරන්නේ බැංකු ගිණුම හෝ මුදල් පොත बैंक हो मुदाल पोत पीलियल कर बैंक गिनुमट हो मुदाल पोत की मूलिक पोतने मुदाल पदन हो चिपत्तर गणदीन पवन नायट गनीम सह नायट विकनीम अदाल मूलिक पोदेनवेन नायट गनीम अदाल नायट गनुमट अदाल मूलिक पोत मुखद गनुम जर्नले ගැනුම් ජර්නලේ ණයට විකුණුම් වලට අදාළ වෙන්නේ විකුණුම් ජර්නලේ එතකොට ඒ වගේ තමයි අපි 5 වෙනිදා සහ 6 වෙනිදා ගණුදෙනු ටික සටහන් කරන්න ඕනේ 5 වෙනිදා ගණුදෙනු සටහන් කරන්න ඕනේ විකුණුම් ජර්නලේට ගිහිල්ලා 6 වෙනිදා ගණුදෙනු සටහන් කරන්න ඕනේ sorry 5 වෙනිදා ගණුදෙනු සටහන් කරන්න ඕනේ ගැනුම් ජර්නලේට ගිහිල්ලා 6 වෙනිදා ගණුදෙනු සටහන් කරන්න ඕනේ विक्रम जर्नल नायट जनीम सा विक्रम मूलिक पोत अभी सटाणे बैंक गिनुम चेक पत्मीकरण गणदीन अदाल मूलिक पोत अभी बैंक गिनुम के लिए हदंड पुला मुदल पोत के हदंड पुलवा हद एक हाईवेद गणदीन अभी मे बैंक गिनुम गति नमू मे सिद्धर नायट जनीम पलट अदाल अभी चेकल इधि අපි ඒක මේක සටහන් කරන්න ඕන. ඇයි ඒක චෙක්පත් මගින් කරන ගණදෙනුවක් නිසා. හරි. 6යි 7 සුළු මුදල් වලට ගෙව්වා. සුළු මුදල් පොත හර වෙනවා. බැංකු ගිණුම බැර වෙනවා. සුළු මුදල් කියලා ටී ගිණුමක් ගහලා පෙන්නන්න දැනට. පල්ලේ සුළු මුදල් හර වෙනවා 15000යි. බැංකු කියලා ලියන්න. राइट अदर मे अदे ग्यारंटी अति मे कदल इकमेंट एटिकट राइट बीओसी बैंक नाय मुदागत्ता लघुपत्ंक देख लक्ष पहाय अभी बीओसी बैंक में नाय मुदलाक लबागन तीन एक अपे बैंक लभीमा नहीं अभी लोन कटो एक अपे के लिए बैंक अकाउंट एक ट्रांसफर करना के लिए बैंक में लभ लगती हयाई अट लदुपत्ता दिख लिया बैंक नाय मुदल बैंक गिन हर लक्ष पहाय बेरवे मुखाद बेरस कहने को बैंक नायक बैंक नायक बेरवे लक्ष पहा बैंक की अभी बैंक नायक बेरवे इक वगकीम गिनुम लेद बैंक नायक वगकीम गिनुम इटे हटागं मनोर की एट्लो तिना जैसे कड़कुली गे हुआ वाउचर अंक हतर चेक पत्त अंक दील दीना विसीपंदाहाय ना बैंक की नुम बेरवे कवर्द हया दहाय हया दहाय वाउचर अंक हतर कड़कुली कड़कुली गे वाला तीन विसीपंदाहाय
හරි හදන්න හදන්න හය වෙන දෙක අපි 10 වෙන දා ගත්තා 12 13 ගණන් දෙකක් 12 13 ගණන් දෙකක් අර විදිහට ණය පද නමර තිදවිච්ච ගණන් දෙනු. එතන ඒවා එන්නේ නැහැ බැංකු ගිණුමට. හරි විභාග ගණන් වලත් ওই විදිහේ ගණන් දෙනු කලවම් කරලා දෙන්න පුළුවන්. අපි අදන මූලික පොතට අදාළ නොවන ගණන් දෙනු දාලා තියෙන්න පුළුවන්. දොර අපි ඒවා තෝරලා බේරලා අයින් කරගන්න ඕන. හරි इवे गंट हया पहलव हया पहलव गण दिन कबड़ दील दिए नवा हया पहलव गण दिन दील दिए नवा अत्पिट गण अभी चेक पद की गेवलती है हया एक गण दिन आगे गणम गिनुमा हर करला बैंक गिनुमा बेर करोने නේද හය 15 ගණුම් ගිනුම හර බැංකු ගිනුම බැර වෙන්න ඕනේ 6යි 17 ලද කොමිස් කොමිස් කියන්නේ ආදායම් ගිනුමක් එහෙනම් කොමිස් ගිනුම බැර වෙන්න ඕනේ ලද කොමිස් ගිනුම බැර වෙන්න ඕනේ බැංකු ගිනුම හර වෙන්න ඕනේ ලද කොමිස් කියලා බැංකු ගිනුම හර කරනවා ලද කොමිස් කියලා ටී ගිනුම බැර කරන්න ඕනේ ලද කොමිස් කියලා ටී ගිනුම බැර වෙන්න ඕනේ मम्मी गणुदिन गोड़ाटे गान हदवाणी गणुदिन क्यूवट पटस् पटस् दिप सतहन पुलवांग विंटो दिन इतना मे क्लास अभी पास पेपर स्टिक इतराई करगंट बलापुर मट क्लास पेपर स्टिक करवा पुलवा किसी प्रश्न आखना पास पेपर स्टीन गणा मट हदंट पुलवा हर हेद हिम हेदला मंग पाड़ पटंगण मुख्यमंत्री पंति पटंगण ओ कट्टी विभाग गान हदागंट दरीवे अये विभाग ताय पार अलते हितल हदंड ने गाँटी ओ गान अभी दंग हदन गान कवदा विभाग एक आपगान फास्ट पेपर का पर्ण गान अविल युर गान विभाग अलुद गान हदि और ये अदाल धनम तीयटे हदागने बे इतना गाँटी देवना फास्ट पेपर गाँटी का मैं हदवन इधी प्रश्न आखने अरे ये उपम हदवन अब ये हदंडरा मे जनमोटे तीयो दिशट अंट गण दिन दिशट पटस् पटस् पुलवांको तीयो हर ऐना लद कोमी सारी कोमद बैंक गिनुम हर लद कोमी गिनुम बेर अन्न कनकरत्न गेवुआ अरे आप कलिंग असुअट कनकरत्न एक गेवीम दीयन अभी गेवीम दें बैंक गिनुम गो अये නායට ගත්තේ කපට අදාල නැති වුණාට අදාල ගැන බැංකු ගිණුමට අදාල නැති වුණාට අපි යාට චෙක්පතකින් ගෙවන එක අපිට බැංකු ගිණුමට අදාල. එහෙනම් අපි මොකද කරන්නේ? කනකගේ ගිණුම හර කරන්න ඕනේ. කනකගේ ගිණුම හර වෙන්න ඕනේ. කනක. කනකගේ ගිණුම හර වෙනවා 60000 බැංකු කියලා. බැංකු ගිණුම බැර වෙනවා කණක කියලා 60000යි තේරුණාද රයිට් गुड़क कटे लग्न बैकवा प्रश्न आखने पुलवाई लग्बे इंट पंती अनेक मैं रिकॉर्डिंग तेनावा रिकॉर्डिंग दवास दिखा गंटेप अदाई एम के इन कटे पंती दाले अंटेप लाइव एक्की कट्टी
තියෙන ගැටුවක් මගෙන් निराකරණය කරගන්න අවස්ථාව තියෙනවා. හැබැයි රෙකෝඩින් එකේදී ඒ අවස්ථාව නැහැ. Right? අපි මේ පන්තිය දවස් 4කින් කරන්න පටන් ගත්තේ. ඒ දවස් 4ට අදාළ අපි සැලසුම් කරපු ආකාරයේ සියලු පන්ති විෂය කරුණු ටික අපි මේ දවස් 4 ඇතුළත කතා කරනවා. අද 3 වෙනි දවසේ ඉතින් අපි අද මේ ටික කතා කරනවා. අපි හෙට වැරදි නිවැරදි කිරීම සහ අවසාන ගිණුම් පිළියෙල කිරීම කරනවා. අද පුළුවන් නම් අපි අවසාන ගිණුම් ගානකුත් හදනවා. හරි, මේ මන්දිර දින නිබන්ධනේ තියෙනවා අවසාන ගිණුම් දක්වා ගාන. අපි ඒක හදමු. ශේෂ පිරික්සුමත් එක්කම අපි හදනවා. රයිට්. එහෙනම් ඉක්මනට මේ ගාන සටහන් කරලා ඉවර කරන්නකෝ. නේද? ඔකට පුළුවන් දැන්. කනකට ගෙව්වා 60000යි කනකගේ ගිණුම හර බැංකු ගිණුම බැර. ඊට පස්සේ තියෙනවා ලිපි ද්‍රව්‍ය ගත්තා චෙක්පතකින් අරන් දෙන රුපියල් 5000යි. ආ කනකගේ ලද වට්ටමක් දෙනවා මම දැක්කේ නෑ 1500ක්. එහෙනම් වට්ටම් ගිණුමට 1500ක් දාන්න ඕනේ කනකට ගෙවද්දී ඈ. 1500ක් එන්න ඕනේ. කනකගේ ගිණුම හර වෙන්න ඕනේ. තව බැංකු කියලා 60000ට අමතරව ලද වට්ටම කියලා 1500ක් ලද වට්ටම කියලා 1500ක් හර වෙන්න ඕනේ. අපි ඊයේ ගානදි කරා මතකද? ලද වට්ටම් ගිණුම බැර කරන්නේ මේ ටික ඔක්කොගෙම එකතුව. ඒ හින්දා එතකන් කනකගේ ගිණුම විතරක් 1500ක් හර කරලා තියන්න. ඊට ලිපි ද්‍රව්‍ය ගත්තා 5000යි. ලිපි ද්‍රව්‍ය ගිණුම හර බැංකු ගිණුම බැර. ලිපි ද්‍රව්‍ය ගිණුම හර බැංකු ගිණුම බැර. සටහන් කරගෙන යන්න. දැනුත් කවුරුරි පන්තියට සම්බන්ධ වුණා අයත් ගණන් දරන ටික සටහන් කරගෙන යන්න. අත්තර විකුණුම් තියනවා චෙක් පතකින් ගෙවලා තියලේ ලැබිලා තියෙන්නේ. බැංකු ගිණුම හර විකුණුම් ගිණුම බැර. බැංකු ගිණුම හර විකුණුම් ගිණුම බැර. බැංකු ගිණුම හර කරනවා විකුණුම් කියලා වටිනාකම දාන්න විකුණුම් ගිණුම බැර කරන්න බැංකු කියලා අදාළ වටිනාකම මුදල් කියලා මුදල් කියලා තියෙන්නේ තුස් දෙකෙන් ලැබුණා මුදල්නේ. ආ සෝරි, අර විකුණුම් එක මුදල්. ඒක එන්නේ නැහැ මෙතෙන්. හරි සෝරි, හොඳයි මතක් කරපු එක. චෙක් පතකින් නෙමෙයි ඒක මුදල් වලින් එන්නේ. ඒක මුදල් ගිණුමට තමයි යන්නේ. මුදල් පොතට යන්නේ. හොඳයි, මම ඒක දැක්කේ නැහැ. තුස් දෙකෙන් ලැබුණා චෙක් පත අංකය දාලා දෙන 47500යි. ඒ බැංකු හර තුසිතගේ ගිණුම බැර. එතන අපට වට්ටම දීලා තියෙන ප්‍රතිශතයෙන් බලන්න. තුසිතගෙන් මුදල් ලැබුණා 47500යි. ප්‍රතිශතය දීලා තියෙන්නේ 105යි කියලා. කොහොමද අපි ඒක හදාගන්නේ? දැන් කලින් ආනම් ප්‍රතිශත මේ වට්ටම අපට 1500යි කියලා දීලා තිබ්බා. දැන් කියන්නේ මොකද? තුසිතකෙන් අපට 47500ක් ලැබුණා කියලා. තුසිතකෙන් 47500ක් ලැබුණා. එතකොට අපට වට්ටමක් දීලා තියෙනවා අපි 105ක. 105ක වට්ටමක් දීලා තියෙනවා. ඒ කියන්නේ අපි තුසිත අපට රුපියල් 100ක් දෙනවා නම් අපි යාට 105ක වට්ටමක් දෙනවා. එහෙනම් තුසිත අපට 100ක් ගෙවන්න තියෙනවා නම් තුසිත අපට ගෙවන්නේ කීයද? ඇත්තටම 95යි. නේද? එහෙනම් වට්ටමට එන්න ඕනේ 5යි. කොහමද එන්න ඕනේ? එතකොට තමයි එයා අපට 100ක් ගෙවන්න තියෙන එක කවර වෙන්නේ. මේ වෙලාවේදී අපට තුසිත කීයක්ද ගෙවලා තියෙන්නේ? 47500යි. එහෙනම් මේ 47500 සමානයි 95ට. අපට ඕනේ වට්ටම හොයාගන්න. එහෙනම් අපි මේක පහෙන් වැඩි කරනවා. එතකොට අපට වට්ටම කීයද කියලා එනවා. තේරුණාද කීපකම? මේ ගණනය කිරීම තේරුණාද? දැන් ඉස්සලා කණකගිට අපේ වට්ටම අපට 1500යි කියලා එයා දීලා තිබුණා. හැබැයි දැන් තුසිතට ගෙවීමේදී තුසිතකින් අපට මුදල් ලැබෙනකොට ලැබිච්ච මුදල අපට කියලා තියෙනවා 45000 47500යි කියලා. ඊට යටින් දෙලා තියෙනවා වට්ටම 105යි කියලා. එන වට්ටමේ රුපියල් වටිනාකම අපිට දීලා නැහැ. අපි රුපියල් වටිනාකම හොයලා ගන්න ඕනේ. කොහොමද හොයන්නේ කියලා තමයි මම මේ පැහැදිලි කරේ.
මුළුගාන හොයාගන්න බෑ අපිට මේ 105 කීයද කියලා දන්නේ නැතුව. එහෙනම් අපිට මේ විදිහ නෙමෙයි අපිට මේ වෙලාවේදී හදන්න වෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් තමයි ඔය ගණනය කිරීම අපිට කරගන්න වෙන්නේ. ඔවා හොඳට බලා ගන්න. හරි? ඔකට වැඩි හිටියෝ ඉන්න සමහර විට ඔකටගේ ළමයි සමහර විට ඕ ලෙවල් වලට කොමස් ඉගෙන ගන්නවා ඇති. ඒ ලෙවල් වලට account ඉගෙන ගන්නවා ඇති. Right? එහෙනම් මගේ YouTube channel එකේ තියෙන video එක කට්ටිනොත් නම් බලන්න දෙන්න. ඔය O level වලට අදාළ free class මන් ගොඩාක් කරා කොරෝනා කාලේ ගෙදරටලා ඉන්න දවස් ටිකේ. හරි. හරි එක්කොඩ ඉතුරු ටික සටහන් කරන්න. සේවක වැටුප්පිය ගුවා චෙක්පතකින් රුපියල් 55000යි කොහමද එන්නේ දිස්සටහන? සේවක වැටුප්පිය ගුවම වැටුප් කියන්නේ වියදමා වියදම් වැඩි වෙන්න වියදම් ගිරුම හර වෙනවා බැංකු ගිරුම බැර වෙනවා. ඒ කියන්නේ වැටුප් ගිරුම හර බැංකු ගිරුම බැර වැටුප් ගිරුම හර බැංකු ගිරුම බැර. ගැණිති කරලා තියෙනවා සමන්ත සමන්ත නේ නිශාන්ත එන්න ඕනේ දැන් නම වැරදිලා නිශාන්තගේ ව්‍යාපාරයනේ මේක නේද සමන්ත නේ නිශාන්ත කියලා එන්න ඕනේ නිශාන්ත ගැණිලි කරලා තියෙනවා රුපියල් 25000යි මුන්ද චෙක්පත් වලින් අරන් ගින් තියෙන එනා බැංකු ගිණුම බැර වෙනවා නිශාන්තගේ ගැණිලි කියලා ගැණිලි ගිණුම හර වෙන්න ඕනේ ගැණිලි කියන්නේ හිමිකම් ගිණුමක් ගැණිලි කරන්න හිමිකම අඩු වෙනවා හිමිකම අඩු වෙනවා නම් අපි අදාළ හිමිකම් ගිණුම හර කරන්න ඕනේ. ඊට පස්සේ වින්දනගෙන් ලැබුණා 104ක වට්ටමකට යටත්ව මුදල් ලැබිලා තියෙන හේඳ එක මෙතෙන්ට ගන්නෙ නෑ. පියරත්නට ගෙව්වා අඩු කළ වට්ටම 105යි චෙක්පතකින් ගෙවලා තියෙන්නේ 38000ක් ගෙවලා තියෙනවා. 38ක් ගෙවලා තියෙනවා වට්ටමෙන්නේ 2000යි 38000ක් ගෙවලා තියෙනවා ඇත්තරම ණය පියවීම එතකොට කීයද 40000ක ණය පියවිලා තියෙනවා පියරන්න 40000ක නේ 38000 2000 කියන්නේ 40000ක ණය පියවිලා තියෙනවා හරි ඔන්න ඔය විදිහට තමයි අපි දිස්සටහන් සටහන් කරන්න ඕනේ මුදලින් කරා හෝ චෙක්පත් මගින් ගණදෙනු කරා හෝ උමනෝ ආකාරයකට තේරුණාද රයිට් ඊට පස්සේ ඊ අපි කතා කරා චෙක්පත් අගරු වීම සම්බන්ධයෙන් කතා කරා නේද කොයි හිරු වෙකෙනෙක් කියන්නේ චෙක්පත් අගරු වීම සම්බන්ධයෙන් කතා කරා නේද
ඔව් ඒකට අදාළ විස්තරාණු ක්‍රියාගත්තනේ ඔව් එහෙනම් හතරවෙනි අභ්‍යාසය කරන්න බලන්න හතරවෙනි අභ්‍යාසය කියව ගන්න ඔය නිබන්ධනයේම දීලා තියෙන හතරවෙනි අභ්‍යාසය अगर लिया मन चुट के अगर दिशा लिया अगर वीमट हेतु कथा कर अगर वीमट दाल दिशा लिया ඔව් තැන්පත් කළ චෙක්පත් අගරුවීම ණයට ගැති ගිණුම හර බැංකු ගිණුම බැර හරි නිකුත් කළ චෙක්පත් අගරුවීම බැංකු ගිණුම හර ණයට ණය හිමියන්ගේ ගිණුම බැර ආ හරි හොඳයි එහෙනම් හරි එහෙනම් ඔතන හතරවෙනි අභ්‍යාසය කියව ගන්න ඒක හදන්න පුළුවන් ඔය කට්ටියට දැන් හතරවෙනි අභ්‍යාසය කියලා තියෙනවා මාලිංගගේ ව්‍යාපාරයේ බැංකු ගිණුමක් මගින් සියලු මුදල් ගනුදෙනු සිදු කරයි 2020 සැප්තැම්බර් මාසයේ සිදු වූ ගනුදෙනු पुत्र सटा पशु पहात सिधुवी वार्ता सेप्टेंबर दुलस दिन सिंह नमदी नायक लबी बैंक हतलिसना चेकपत अगरवी तिबुनि मेम गणदिन संबंध रुपया विशिदाक वट्टमग्द दी तिबुनि इलाकना रुपया विशिदा सॉरी 2020 सेप्टेंबर विशिवन दिन रुपया तिस्तदाह को विदुली बिल चेकपतगिन गेवाति बुनि नमु चेकपत लिवी मेदी अतीव दोषयक्निता एय आपसु लबीति बुनि इलंगे किनो सेप्टेंबर 24 वन दिन भंडार नमदि नाय हिमियाट गेवन लद रुपया 50000 पटिना चेकपत अगरवीति बुनि मेम गणदिनो बेरुम किरीमेदी रुपया 2500 का वट्टमा लभ्य तिबुनि इहत गेलपिलि पोदु जीवनलय तुल वार्ता कर अदाल गिनुम पेन्वन्न अपि एकिन एक गमु बलन्न दैन पलवेनि एकेदि मोकद्द कियन्ने अपट लभिला तियेनवा अपि एदिनम बैंकुवे तेंपत् करला तियेनवा रुपया 40000 वटिना चेक पतक ए 40000 लभेद्दि अपि वट्टमा दिला तियेनवा 2000 දැන් ඔය එහෙම කරලා අපි සටහන් කරපු චෙක් එක අගරු වෙනවා. දැන් වාට සිදුවිච්ච දේ පැහැදිලිද? පරීක්ෂකවරයා කියන දේ පැහැදිලිද? ඒක පැහැදිලිුනේ නැත්නම් ඕක ගාන හදා ගන්නත් බෑ. නේද? අපි තැම්පත් කරා චෙක් එකක් ඒක අගරු වෙලා තියෙනවා. දැන් අපි ඒක කොහොම සටහන් කරන්න ඕනේ? වට්ටමකුත් දීලා තියෙනවා ඒක. දැන් මම ඉස්සෙල්ලා සටහන් කරන්නම් ඔය කට්ටියට පේන්ට මේ චෙක් එක තැම්පත් කරපු විදිය සටහන්. හරිද? එතකොට ඔකට්ටියර මේ පැත්තේ බෝඩ් එකේ මම මේ පැත්තේ අඳුරු සටහන පැහැදිලි කරන්නේ. එකකට උදාහරණයක්. හරිද? දැන් මේ තියෙන්නේ අපේ බැංකු ගිණුම. මේ තියෙන්නේ ණය ගැටියාගේ ගිණුම. හරිද? එතන මේක බැංකු ගිණුම. මේක ණය ගැටි ගිණුම. ඔන්න වට්ටම් ගිණුමක් දාන්න. මේක දුම් වට්ටම් ගිණුම. දැන් මොකද වෙලා තියෙන්නේ 40000 ක චෙක් එකක් අපිට ලැබිලා තියෙනවා ඒක අපි එදිනම බැංකුවේ තැම්පත් කරලා තියෙනවා ඔන්න 40000 නේද
බැංකුවට අපි කියනවා ණය ගැතියන්ගෙන් ලැබුණා නේද ණය ගැති කියනවා බැර කරනවා 40000 මොකද්ද බැංකු වට්ටමකුත් ලැබිලා තියෙනවානේ දුන් වට්ටම් කියනවා දුන් වට්ටම් 2000යි නේද ණය ගැතියෝ කියලා දුන් වට්ටම 2000ක් ලැබිලා ඔන්න ඕමනේ සටහන් වෙලා තියෙන්නේ දැන් ඒ කියන්නේ අපි හිතමුකෝ ණය ගැතිය අපට 42000ක් දෙන්න තිබ්බා කියලා ශේෂය 42000ක් තිබිලා තියෙනවා ණය ගැතියක් ඔය 42000 පියවන්න කියලා යද්දි අපි කියනවා ණය ඔයා 42000 මට ඕනේ නැහැ ඔයා 40000ක් දෙන්නක මං වාට 2000ක වට්ටමක් දෙන්න එහෙම කිව්වට පස්සේ මේ මිනිස්සු අපට 40000ක චෙක් එකක් ගෙනත් දුන්නා අපි ඒක බැංකුවේ තැම්පත් කරා ඉතුරු 2000 දුන් වට්ටම් විතරක් අපි සටහන් කරා ඔහොම කරපු අපට මේ මිනිස්සයා දෙනවා වැරදි චෙක් එකක් අපි කියලා බැංකුවේ තාරින් බැංකුවේ දාලා අපි දැන් බලන් ඉන්නවා හරි මේ පොරගේ ණයත් අපට ලැබුණා ඉවරයි කියලා දැන් මේ ගිණුම ක්ලෝස් නේ 42000 දෙන්න තිබ්බා 42000 ලැබුණා අපට මෙයාගේ ණය ගැති ගිණුම ක්ලෝස් වෙලා යනවා ඔහොම තියෙනකොට අපට බැංකුවෙන් නිවේදනයක් එනවා ඔය කියන 40000 චෙක් එක අගරු වුණා කියලා අගරු වුණා කියලා අපට පණිවිඩයක් එනවා දැන් අපි කොහොමද ඔය අගරු සටහන තියන්නේ ඒ කියන්නේ මොකද්ද අපි දැන් බැංකුවට මුදල් තැන්පත් වුණා කියලා හිතන් හිටියට බැංකුවේ මුදල් තැන්පත් වෙලා තියෙනවද නැහැ එහෙනම් අපි මේ දාපු සටහන් ටික අයින් කරන්න ඕනේ ණය ගැතියගේ මුදල් ලැබුණා කියලා ණය ගැතියා අපට දෙන්න තියෙන වටිනාකම අපි අඩු කරා එයාට බැර කරා එහෙම කරා කියලා දැන් හරියනවද නැහැ අපට චෙක් එකකට මුදල් ලැබිලා නැහැ එහෙනම් මේ තියපු සටහන් ඔක්කොම අපි අනිත් පැත්තට තියන්න ඕනේ කොහොමද තියන්නේ කොහොමද තියන්නේ මෙතන බැර කරපු සටහන් ටික ඔක්කොම අපි හර කරන්න ඕනේ එහෙනම් අපි මොකද කරන්නේ ණය ගැති ගිණුම හර කරනවා 40000යි සෝරි 42000ක්ම හර කරන්න ඕනේ ඇයි ඒ දුන් වට්ටමකුත් තියෙනවානේ 42000ක් හර කරන්න ඕනේ දුන් වට්ටම් ගිණුමත් අයින් කරන්න දුන් වට්ටම් ගිණුම බැර කරනවා 2000යි බැංකු ගිණුම බැර කරනවා 40000යි අන්න අගරු සටහනට අදාළ දිප් සටහන් ටික සටහන් තුනක් එනවා මොකද වෙන්නේ නේන මේ හර කරපු 40000 අපි බැර කරනවා ආය බැංකු බැර කරනවා අයියේ අපිට සල්ලි ලැබිලා නැහැනේ කවුරු කියලාද ණය ගැතියෝ කියලා මේ ණය ගැතියන්න බැර කරපු 42000 අපි ආය නැවත ණය ගැතියන්න හර කරන්න ඕනේ අපි බැංකු කියලා 40000ක් හර කරනවා ණය ගැතියෝ කියලා දුන් වට්ටම් බැර කරන්න ඕනේ 2000ක් දුන් වට්ටම් කියලා නැවත 2000ක් ණය ගැතියන්ට හර කරනවා එතකොට ණය ගැතියෝ ආය තිබ්බ මට්ටමට වෙනවා දුන් වට්ටම අහෝසි වෙලා යනවා බැංකු ගිණුමේ ආය 40000 ලැබිච්ච එක ඉවත් වෙලා යනවා ඔන්න තැම්පත් කළ චෙක්පත් අගරු වීමකදී අපි අගරු සටහන තිබ්බම සිද්ධ වෙන දේ අපි අර මුදල් ලැබුණා කියලා සටහන් කරපු ක්‍රිය සටහන් ටික ඔක්කොම අපි රිවර්ස් කරන්න ඕනේ රිවර්ස් සටහනක් දාන්න ඕනේ එතකොට අපට ওই විදිහට සටහන් කරගන්න පුළුවන් පැහැදිලිද අගරු වීමට අදාළ සටහන් හොඳට මතක තියාගන්න අගරු වීමේදී අපි කරන්නේ රිවර්ස් ගියර් එක දාන්න නේද අපි දාපු සටහන් ටික ඔක්කොම රිවර්ස් කරන්න ඕනේ තැම්පත් කිරීමක් අගරුණා නම් ඒ තැම්පත් කිරීමට අදාළ සටහන් ටික රිවර්ස් කරන්න ඕනේ රිවර්ස් ගියර් එක දාලා ආපස්සට ගන්න ඕනේ ඒක තමයි අගරු සටහන් කියලා කියන්නේ අගරු වීම සටහන් කරනවා කියලා කියන්නේ ඒකයි හරි ඔය විදිහටම දෙවනි සහ තුන්වෙනි එක උත්සාහ කරන්න විදුලි බිලක් ගෙවපු එකක් අගරු වෙලා තියෙනවා දැන් ඔකටේට ගෙවීම ඔකටේ ගෙවීම කවුන්ටර් වලට විදුලි බිල් චෙක් වලින් ඇවිල්ලා ගෙවනවානේ නේද එතකොට කොහොමද චෙක් පත ගන්නෙ රියලයිස් වීමට යටත් චෙක් එක නිෂ්කාශනය වුණොත් විතරයි මේ බිල අඩු වෙනවා කියලා කියන්නේ ඔකට හොඳට මතක ඇති ඒක ඔකටේ කවුන්ටර්ස් වල ඉන්න කට්ටිය දන්නවා කස්ටමර් කෙනෙක් ඇවිල්ලා චෙක් එකකින් පේමන්ට් එක කරොත් එහෙම නේද ඔකටේ විදුලි බිලේ අනිත් පැත්තේ ගහලා තියෙනවා පාරිභෝගිකයන්ට උපදෙස් ගොඩේ දාලා තියෙනවා
චෙක්පත් වගේන් කරන ගෙවීම් වලංගු වන්නේ චෙක්පත නිෂ්කාශන එහෙම නැත්නම් උපලබ්ධි වී මුදල් ලැබුණු පසුවයි කියලා. එහෙමද? චෙක් එක දුන්නා කියලා අපේ බිල ඉවලෙම අඩු කරන්නේ නැහැ. ඒක රියලයිස් වෙලා ආවට පස්සේ තමයි අපෙන් බිලෙන් ඒක අඩු කරන්නේ. ඒ දීලා තියෙන උපදෙස් අනුව නම් එහෙම තමයි වෙන්න ඕනේ. ඔකට්ටි දන්නවා. ඔකට්ටිගේ ඇතුළේදී කොහොමද ඇත්තටම වෙන්නේ කියලා. දැන් අපි මුදලින් ගෙවුවනම් අපේ account එකේ ඒ ගාන එවලෙම අඩු කරනවා අපි බිලේ. හැබැයි මම දන්න විදිහට ඔය කට්ටිය චෙක්පත් වලින් කරන ගෙවීම් වලදී ඒ චෙක් එකේ අපේ බිලෙන් වටිනාකම අඩු කරන්නේ අපි දෙන චෙක් එක රියලයිස් වෙලා කියන්නේ නිෂ්කාශනය වෙලා ඔය කට්ටියට මුදල් ලැබුණාට පස්සේ මං කියන දේ හරි වෙන්න ඕනේ. කවුන්ටර් වල ඉන්න කට්ටිය සහ accounts branch එක ඉන්න කට්ටිය වගේ ඔය ඔය ගැන දන්නවා. හරි. තනියම උත්සාහ කරන්න දෙවනි ගාන ඒකේ සැප්තැම්බර් 20 වෙනි දින රුපියල් 32000ක විදුලි බිලක් ගෙවන චෙක්පතකින් ගෙවා තිබුණි. ලිවීමේ දෝෂයක් ඉඳලා ඒක රිටර්න් වෙලා තියෙනවා. බලන්න උත්සාහ කරන තනියම අදාගන්න ඒක. තනියම හදන්න වැරදුනොත් මම දැන් කියලා දෙනවා. ඒක හදාගන්න. मुदल ඊට පස්සේ විදුලි වියදම් ගිරම අපි දැන් හර කරලන තියෙන්නේ ගෙව්වා කියලා හිතලන. ඒක වියදම අපෙන් වෙලාද? නැහැ. එහෙනම් අපි විදුලි වියදම් ගිනුම බැර කරන්න ඕනේ. 32000. දැන් ඔකට්ටිකින් අගුරු සටහන දාන්න කියලා කිව්වම ඔකට්ටි දැනගන්න ඕනේ ගෙවීමේදී ඇත්තම අපි විදුලි බිල ගෙවද්දි කොහොමද සටහන් කරන්නේ කියලා. ගෙවද්දි කොහොමද සටහන් කරන්නේ? मंगे का बेहतर पेन ना इंस्टॉल मैं वांग हजार ने बिजली बिल केवल नंबर सा काम कर दी है मौत कराने आप चेक का केवल नंबर है बैंकों की नंबर बैरवे ना वां बिजली के केला तीस्ते दा बिजली की नंबर बैंकों केला हारवे ना वां तीस्ते दा मंडलेना දඩේ චෙක් ආයේ ගෙවන්න නේ දඩේ අමතක කරන්නකෝ අපි ඉස්සල්ලා ටැම්පත් කරලා කියලා නිකුත් කරා කියලා අපි දාගෙන ඉන්න චෙක් එක අගරු කරන්න ඕන විදුලි වියදමක් වැඩි වුණා කියලා අපි සටහන් කරලා තියනවා වැඩි වෙලාද අපි ගෙවලාද නැහැ එහෙනම් ඒක අපි අයින් කරනවා 30000යි විදුලි ගිනුම බැර කරනවා බැංකු කියලා මේ තියන්නේ ඒක විදුලි ගිනුම බැර කරා ආයේ බැංකු ගිනුම හර කරන්න විදුලිය කියලා 30000යි මේ තියන්නේ ඒ සටහන බැංකු ගිනුම හර විදුලි ගිනුම බැර. ඔය තියෙන නිකුත් කළ චෙක් පතක් අගරු වීමට අදාළ සටහන. නිකුත් කළ චෙක් පතක් අගරු වීමට අදාළ සටහන. හරිද?
ඊළඟ අගරු වීමක් සටහන් කරන්න ඊළඟ අගරු වීමක් සටහන් කරන්න දැන් ඔකට ෂුවර්ද EB exam එක කල් ගියා කියලා හරි නිල නිවේදනයක් ලැබුණාද निबंधने शेष पिरीक्ष අවසාන කිනුම ලාභ ලාභ ප්‍රකාශනයේ සහ ශේෂ පත්‍රයේ හදන තැනට නිකන් ගාණක් තියෙනවා ඒ ගාණ හදන්න පුළුවන් ඒතර හෙට දවසෙත් අපට බැංකු සැසඳුම සහ වැරදි නිවැරදි කිරීම කරාට පස්සේ අපි මේ දවස් 4 තුල කරන්න බලාපොරොත්තු වෙච්ච කොටස් ටික ඉවර වෙනවා හරිද ඒතර ඔකට්ටිය කතා කරගන්න EB exam එක කල් ගිහිලා තියෙනවා නම් ඒ වෙනකන් අපේ පන්තිය දැන් මේක අපි ස්ප්‍රීඩ් නේ කරේ නේද දවස් හතරක් එක ළඟ දාලා එක දිගට ඇද්දන මේක EB exam එක තියයි කියලා හිතාගෙන right එහෙම නැත්නම් ඔකට දැන් EB exam එකට යම් කිසි දිනයක් දීලා තියෙනවා නම් මේ ගත්ත ගැම්ම ඔය විදියටම ඉදිරියට කරගෙන යන්න මේ හැමදාම නැතත් අඩුම ගානේ සතියකට සැරයක් හරි මේ ක්ලාස් එක කරගෙන යන්න පුළුවන් වෙන විදියට අපේ කෝඩිනේට් මිස් එක කතා කරගන්න එහෙම කතා කරගෙන මාව දැනුවත් කරන්න එතකොට ඒ පන්තිය මට ඒ විදියට අඩුම ගානේ සතියකට සැරයක් හරි කරගෙන යන්න පුළුවන්. ඔය කියන විදිහට EB එක කොච්චර කාලයක් කල් ගිහිල්ලාද කියලා මම දන්නේ නැහැ. ඔකට තමයි ඒක දන්නේ. ඒතර ඔකට කතා කරගන්න මේ විදිහට මේ ක්ලාස් එක ගණන් හදන වැඩේ තවදුරටත් අපිට ඉදිරියට කරගෙන යන්න පුළුවන්ද කියන කාරණාව. ඒතර අඩුම ගානේ මම නම් යෝජනා කරන්නේ EB exam එක දැන් මේ පටන් ගත්ත පාඩම් ටික ගණන් ටික අමතක නොවෙන්න EB exam එක ගැනකම් මේ ගණන් මාරුවෙන් මාරුවට අලුත් අලුත් ගණන් හදන්න වෙනවා. නැත්තම් ඔකට මේව අමතක වෙනවා. ආයෙ ගිල සුපුරුදු පරිදි ඔෆිස් එකේ වැඩ කරන්න පටන් ගත්තට පස්සේ මේව අමතක වෙලා යනවා. හරිද? එහෙනම් ආයෙ EB exam එක කෝල් කරනකන් ඉන්නේ නැතුව මේ පටන් ගත්ත වැඩේ මේ විදිහටම ඉදිරියට කරගෙන යන්න. right leaders අපිට දැන් අප්‍රේල් මාසෙනේ ඉන්නේ. අප්‍රේල් මාසෙ මම හිතන්නේ අවුරුදු මාසෙ කොහොමත් ඔය EB exam එක තියන්න ඇති. හැබැයි එහෙම නොත් එම අපිට අප්‍රේල් මාසෙ සතියකට සැරයක් එක පන්තිය ගානේ හරි අප්‍රේල් මාසෙ පුරාවට මේ පන්තිය කරගෙන යන්න පුළුවන් වෙයි. ඒක බලන්න ඔකට් එකේ කෝඩිනේට් මිස් එක කතා කරගෙන කොහොමද කරන්න කියලා චුට්ටක් කතා කරගෙන මාව දැනුවත් කරන්න. ඒතොර මම ඔකට්ටියට මගේ පැත්තෙන් කාල මේ කාල වේලාව වෙන් කරලා දෙන්නම්. හරිනේ. ඒක ඔකට්ටිය කතා කරගෙන ඔකට්ටිය 18 දෙනෙක් ඉන්නවා ක්ලාස් එකේ. ඒක කතා කරගෙන මම නම් යෝජනා කරන්නේ ඔකට්ටිය මේ පටන් ගත්ත ගණන් හදන ගැම්ම ඕක ඉදිරියට කරගෙන යන්න ඕනේ එක්සෑම් එක තියෙනකම්. නේද? එතකොට තමයි ඔකට්ටිය මේක හොඳට පත්‍යන් වෙලා එන්නේ. වැඩ ටික පුරුදු වෙලා. නේද? දැන් නිකන් අර මැෂින් එක වගේනේ මේ දවස් හතරේ වැඩ ටික කරේ අපි නේද වෙලාවක් කලාවක් නැහැ නේ රෑ 12ටත් අපි ක්ලාස් උනන්දුව තියනවා නම් එහෙමයි නේද රයිට් ඔකට හිතන්න ඔය ගාන හදන කම්මම කියන්නේ පළවෙනි කොරෝනා රැල්ලේදී නේද ළමයින්ට මේ වගේ ඩේටා පැකේජ් තිබ්බේ නැහැ අලුතෙන් හඳුන්වලා දීලා තිබ්බේ නැහැ නමුත් පරණ පැකේජ් ටිකනේ තිබ්බේ නේද ළමයිට හිතා ගන්න බැරි වුණා මොකද ඔය කරන්න කියලා අපේ A level එකේ තමයි මම ක්ලාස් අපේ කරගෙන හිටපු ළමයි හිටියානේ ඒ ළමයි හිතන්න අපි අන්තිම කාලේ නයිට් ටයිම් ඩේටා වලින් ක්ලාස් කරේ. අයියේ මේ වගේ අලුත් ඩේටා පැකේජ් හඳුන්වලා කියන්නේ කොරෝනා මුල් වටේදී මුකුත් ඩේටා පැකේජ් හඳුන්වලා දුන්නේ නැහැනේ කොරෝනා එක වෙනුවෙන්. තිබ්බ ඩේටා පැකේජ් වලින් තමයි අපි ක්ලාස් කරේ. ඒතර අපි නයිට් ටයිම් ඩේටා කරා. රෑ 12 ඉඳලා නැත්තම් පාන්දර 3ට 3 ඉඳලා උදේ 8 වෙනකම් ක්ලාසස් කරා. ඒ ලෙවල් ළමයිට. අයියේ අපිට ඩේටා තියෙනවා ළමයිට නෑ ඩේ ටයිම් එකේ ඩේටා නෑ. එහෙම කියලා අපට අතහැරලා දාන්න බෑනේ ක්ලාස්. ළමයි කියනවා සර්, ගෙදර රවුටර් එක නම් සර්, නයිට් ටයිම් ඩේටා ටික නම් තියෙනවා වෙන ඩේටා නම් නෑ සර්. ඉතින් මොකද කරන්නේ හරියට? එහෙනම් නයිට් ටයිම් ඩේටා වලින් කරමු කියලා පාන්දර 3යි හැරගෙන. පාන්දර 3ට ක්ලාස් කරේ. 3 ඉඳලා උදේ 6 වෙනකම්, උදේ 8 වෙනකම් නයිට් ටයිම් ඩේටා වලින් ක්ලාස් කරා. හරි, ඒ වගේ බොහොම අසීරු කාලයක් අපි ගත කරා ඒ ලෙවල් ළමයි එක්ක. පස්සේ පස්සේනේ අලුත් පැකේජස් හඳුන්වලා දුන්නේ. නේද? ඩයලොග් එකෙන්, මොබිටෙල් එකෙන්, Zoom පැකේජ් වලට වෙනම එතකන් අර අපි සාමාන්‍ය පැකේජ් වලින් තමයි කරේ. හරි.
සැප්තැම්බර් 24 වෙනි දින බණ්ඩාර නැවති ණය හිමියාට ගෙවන ලද රුපියල් 50000ක් වටිනා චෙක්පත අගරු වී තිබුණි. ගණදෙනුව බේරුම් කිරීමේදී රුපියල් 2000ක වට්ටමක් ලැබී තිබුණි. ආ ණය හිමියට අපි ගෙවන ලද චෙක්පත. ඒකත් මේ නිකුත් කර චෙක් එකක් වගේම තමයි. ණය හිමියට අපි ගෙවලා නමුත් ඒක ආපහු අපට මේ චෙක් එක රිටර්න් වෙලා තියෙනවා. කොහොමද සටහන් කරන්නේ? සටහන් කරපෙ කෙනෙක් ඉන්නවා නම් කියන්නේ. දීප්ත සටහන්. අගරු වීම සටහන් කරපෙ කෙනෙක් ඉන්නවා නම් කියන්නේ. තුන්වෙනි එකේ. අගරු වීම සටහන් කරපෙ කෙනෙක්. මොකද කරන්නේ? අපි නිකුත් කරලා. ඒක අගරු වුණා නම් අපි නැවත අපේ මුදල් පොතේ එහෙම නැත්නම් බැංකු ගිණුමට ගන්න ඕනේ. බැංකු එහෙම නැත්නම් මුදල් පොත හර වෙනවා. කොච්චරක්ද? 52000ක්. 50000ක් නේ. 50000ක චෙක් එකක් ලැබිලා තියෙන්නේ. 50000ක් හර වෙනවා. මේකට අපේ වට්ටමක් ලැබිලා තියෙනවා. ඒක අපි අහුව කියනවා. එහෙනම් ලද වට්ටම් ගිණුම හර වෙනවා 2000ක්. ණය හිමියාගේ ගිණුම බැර වෙනවා 52000ක්. ඔන්න අගරු වීමට අදාළ සටහන. අගරු වීමට අදාළ සටහන. පැහැදිලිද ඔය අගරු වීම ටික? රයිට්. අගරු වීම සටහන් කරපිට පැහැදිලි. රයිට්. පන්තියෙන් ලිව්වෙන්න එපා. ඊළඟට අලුත් පාඩමක් පටන් ගන්නවා. හරිද? හරි. අපි දැන් බැංකු ගිණුම් ගැනම කතා කරගෙන ආපු හින්දා අපි යන් බැංකු සැසඳුම පාඩමක් හදන්න. බැංකු සැසඳුම පාඩම මම අද ඔකට කියලා දෙන්න. රයිට්. ඔකටගේ පේපර් එකේ න ප්‍රධාන ගාණක් නේ බැංකු සැසඳුම. නේද? බැංකු සැසඳුම පාඩම මම කියලා දෙනවා. එතකොට දරුවෝ දැන් අපේ ව්‍යාපාරයේ බැංකු ජංගම ගිණුමක් පවත්වාගෙන යනකොට ජංගම ගිණුමට පාස් පොතක් දෙන්නේ නැහැ නේද? ඉතිරි කිරීමේ ගිණුමට වගේ ජංගම ගිණුමට පාස් පොතක් දෙන්නේ නැහැ. මොකද කරන්නේ? ඒ වෙනුවට වාණිජ බැංකුව කරන්නේ කාල පරිච්ඡේදයේ අවසානයේදී සිදු කරපු ගනුදෙනු වලට අදාළ වාර්තාවක් ගිණුම් හිමියාට එවනවා. මොකක්ද එවන්නේ? වාර්තාවක් එවනවා ගිණුම් හිමියාට. හරි. සිදුකළ ගනුදෙනු වලට අදාළ වාර්තාවක් එවනවා ගිණුම් හිමියාට. ඒකට තමයි අපි කියන්නේ බැංකු ප්‍රකාශනය කියලා. ඔය වචන ටික මතක තියාගන්න ඕනේ. බැංකු සැසඳුම් හදද්දී බැංකු ප්‍රකාශනය. බැංකු ප්‍රකාශනයක් අපට එවනවා බැංකුවේ. එතකොට ඔය බැංකු ප්‍රකාශනය තමයි තියෙන්නේ අපි ජංගම බැංකු ගිණුමක් එක්ක කරපු ගනුදෙනු පිළිබඳ විස්තර. මම ඕනනම් පෙන්නන්නම් බැංකු ප්‍රකාශනයක පින්තූරයක්. මේ තියෙන බැංකු ප්‍රකාශනයක පින්තූරයක්. ඔන්න ඔය විදිහකට තමයි බැංකු ප්‍රකාශනයක් අපට එවන්නේ. දැක්කද? පේමන්ට් එක තියෙනවා. රිසිප්ට් එක තියෙනවා, බැලන්ස් එක තියෙනවා. මේ පැත්තේ දිනය විස්තරය තියෙනවා. උඩින් ස්ටේට්මන්ට් ඔෆ් අකවුන්ට්ස් කියලා දාලා තියෙනවා. ගිණුම් අංකය දාලා ඔන්න ඔය විස්තර ටික අපට එවනවා. ඔන්න ඔය විදිහ ප්‍රකාශනයක් තමයි අපට එන්නේ බැංකුවේ. තේරුණාද? එතකොට ඒ එන්නේ මොකද්ද? බැංකුව සටහන් කරපුවාට අදාළ විස්තරයක් තමයි අපට එන්නේ. තේරුණාද? දැන් එතකොට ඔතෙන්දි තව පොඩි කාරණයක් මම ඔකට කියලා දෙන්නම්. මෙන්න මේක හොඳට මතක තියාගන්න. දැන් අපි බැංකුවේ වාණිජ බැංකුවක ජංගම ගිණුමක් විවෘත කරලා ඒ බැංකු ගිණුම හරහා සිදු කරන ගනුදෙනු අපේ පොත්වල අපි සටහන් කරගන්න. නේද? අපේ සටහන් අපේ පොත්වල අපි දිස් සටහන් ආකාරයට ඒ දේවල් සටහන් කරගන්න. ඒ වගේම තමා බැංකුවේ
වාණිජ බැංකුවේ ගිණුම් පොත්වල අපෙත් එක්ක සිදු කරන ගනුදෙනු එයක් වාර්තා කරගන්න. රයිට්. දැන් මේ ගත්තොත් එහෙනම් මේක අපේ බිස්නස් එක. මයි බිස්නස් එක. මේක තියෙන්නේ BOC බැංක එකේ. එතකොට අපේ බැංකුවත් එක්ක කරන ගනුදෙනු ටික බැංකුවේ ගිණුම් පොත්වල එයා සටහන් කරගන්න. එයා සටහන් කරගෙන ඒ අපේ නමින් සටහන් කරගත්ත බැංකු ගිණුමේ වාර්තාවක් තමයි බැංකු ප්‍රකාශනය කියලා අපට එවන්නේ. තේරුණාද? බැංකු ප්‍රකාශනය කියලා අපට එවන්නේ. එතකොට ඒ බැංකු ප්‍රකාශනයේ තියෙන ගනුදෙනු ටිකයි ඒකේ තියෙන තොරතුරු ටිකයි අපේ ව්‍යාපාරයේ තියෙන බැංකු ගිණුමයි අපි සංසන්දනය කරනවා. අපි සංසන්දනය කරනවා. එහෙම සංසන්දනය කරලා මේ දෙක අතර වෙනස්කම් තියනවාද කියලා අපි බලනවා. තේරුණාද? ඔය දෙක අතර වෙනස්කම් තිබුණොත් එහෙම ඒ වෙනස්කම් ටික හඳුනගෙන ඒ ටික තමයි අපි බැංකු සැසඳුම හරහා පිළියෙල කරන්නේ. ඒ වෙනස් වීමට අදාළ හේතු ටික තමයි අපි බැංකු සැසඳුමට ඇතුළත් කරන්නේ. තේරුණාද? ඒකර එහෙම වෙන්න පුළුවන් වෙනස් වීම මොනවද? බැංකු ගිණුමත් එක්ක බලද්දී සිදුවෙන්න පුළුවන් වෙනස් වීම මොනවද? ඒ ටික අපි සටහන් කරගන්න ඕනේ. තේරුණාද? බැංකු ගිණුමත් එක්ක සටහන් කරද්දී වෙනස් වෙන දේවල් ටික අපි සටහන් කරගන්න ඕනේ. රයිට්. ඉස්සර ලියාගන්න පොඩි මාතෘකාවක්. බැංකු සැසඳුම. බැංකු සැසඳුම්. බැංකු සැසඳුම. රයිට්. මෙහෙම ලියාගන්න සටහන. වාණිජ බැංකුවක පවත්වාගෙන යන වාණිජ බැංකුවක ජංගම ගිණුමක් පවත්වාගෙන යන වාණිජ බැංකුවක ජංගම ගිණුමක් පවත්වාගෙන යන ව්‍යාපාරයක් ව්‍යාපාරයක් එම ජංගම ගිණුම මගින් සිදු කරන ගනුදෙනු එම ජංගම ගිණුම මගින් සිදු කරන ගනුදෙනු තම ව්‍යාපාරයේ ගිණුම් පොත්වල තම ව්‍යාපාරයේ ගිණුම් පොත්වල සටහන් තබන අතර සටහන් තබන අතර අදාළ වාණිජ බැංකුවද අදාළ වාණිජ බැංකුවද ව්‍යාපාරයේ සමග සිදු කරන ගනුදෙනු ව්‍යාපාරයේ සමග සිදු කරන ගනුදෙනු බැංකුවේ ගිණුම් පොත්වල සටහන් කරයි සටහන් තබා ගනි නැත්නම් සටහන් කරයි යම් නිශ්චිත කාල සීමාවකට වරක් යම් නිශ්චිත කාල සීමාවකට වරක් අදාළ වාණිජ බැංකුව විසින් අදාළ වාණිජ බැංකුව විසින් තම ජංගම ගිණුම් වල වාර්තාවක් ජංගම ගිණුම් හිමියන් වෙත නිකුත් කරයි නිකුත් කරයි එය එය බැංකු ප්‍රකාශනය ලෙස හඳුන්වයි එය බැංකු ප්‍රකාශනය ලෙස හඳුන්වයි බැංකු ප්‍රකාශනය ලෙස හඳුන්වයි එය බැංකු ප්‍රකාශනය ලෙස හඳුන්වයි එහි ඇතුළත් වන්නේ ව්‍යාපාරයට අදාළ ජංගම ගිණුමෙහි ව්‍යාපාරයට අදාළ ජංගම ගිණුමෙහි
බැංකුව පාර්ශවයෙන් තබන ලද බැංකුව පාර්ශවයෙන් තබන ලද සටහන් වල වාර්තාවකි වාර්තාවකි ඊළඟ චේතරයන්ට එම වාර්තාව සහ එම වාර්තාව සහ ව්‍යාපාරයේ පොත්වල ඇති බැංකු ගිණුම ව්‍යාපාරයේ පොත්වල ඇති බැංකු ගිණුම බැංකු ගිණුමෙහි සඳහන් අවසාන ශේෂයන් සඳහන් අවසාන ශේෂයන් සහ සඳහන් ගනුදෙනු සඳහන් ගනුදෙනු එකිනෙකට පරීක්ෂා කළ යුතුය එකිනෙකට පරීක්ෂා කළ යුතුය ඒ තුලින් බැංකු प्रकाशने अवसान शेषय सह बैंकु प्रकाशने अवसान शेषे सह व्यापारे अति बैंकु गिनुमे अवसान शेषय एकिनेकट विनाश्वीमट बलपान हेतु එකිනෙකට වෙනස් වීමට බලපාන හේතු හඳුනාගත හැකිය එකිනෙකට වෙනස් වීමට බලපාන හේතු හඳුනාගත හැකිය ඒවා පහත පරිදි දැක්විය හැකිය ඒවා පහත පරිදි දැක්විය හැකිය හරිද රයිට් ඒ ටික ලියන්න කලින් මම මේ අපේ ව්‍යාපාරයේ බැංකුවත් එක කරන ගනුදෙනු අපේ ව්‍යාපාරයේ පොත්වල සටහන් කරන විදිහත් එම ගනුදෙනු බැංකුවේ accounts පොත්වල සටහන් කරන විදිහත් මම චුට්ටක් පැහැදිලි කරන්න හරිද ඒක ගොඩක් වැදගත් දැන් මේ තියෙන්නේ අපේ ව්‍යාපාරයේ මුදල් පොත මේ තියෙන්නේ අපි බැංකුවේ පවත්වාගෙන යන ජංගම ගිණුම වෙනුවෙන් අපේ ව්‍යාපාරයේ පොත්වල පවත්වාගෙන යන බැංකු ගිණුම ඔය අපේ බිස්නස් එකේ පොට්ටි හරිද මම දැන් එනවා මේ පැත්තට බැංකුවේ තියෙන මුදල් පොත බැංකුවේ මුදල් පොතක් තියෙනවානේ හරිද බැංකුවේ මුදල් පොතක් තියෙනවා බැංකුවෙත් පවත්වාගෙන යනවා අපේ නමෙන් අපේ හිතමුකෝ අපේ AB ව්‍යාපාරය කියලා අපේ ව්‍යාපාරයේ නම AB ව්‍යාපාරය එහෙනම් බැංකුවේ පවත්වාගෙන යනවා AB ව්‍යාපාරය කියලා ගිණුමක් මයික් මේක ඔකට ලියා ගන්න ඕනේ හොඳට අහගන්න राइट ඊට පස්සේ දැන් ඕක අපේ පොත්වල සටහන් කරන්නේ
අපි ගිහිල්ලා ඔය රුපියල් 1000 බැංකුවේ දානවනේ බැංකුවේ දානකොට බැංකුවේ මුදල් පොතේ යම් විශේෂයක් තියෙනවා ඒ කට්ටියගේ බැංකුවේ මුදල් වලට මොකද වෙන්නේ අපි ගිහිල්ලා බැංකුවේ මුදල් තැන්පත් කරද්දී බැංකුවේ තියෙන මුදල් වලට මොකද වෙන්නේ බැංකුවේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා නේද එහෙනම් එයාගේ පැත්තේ දැන් මම ව්‍යාපාරයෙන් ගිහිල්ලා බැංකුවේ පැත්තේ ඉඳලා මුදල් පොත්වල සටහන් කරනවා මම දැන් බැංකුවේ ඉන්න එක්කනේ මොකද කරන්නේ कस्टम अपट मुदल मुदल प्रमाण दुदल व्यापारे अपे मुदल प्रमाण अपे मुदल पता हर करवदारी अभी मे अनुंग बैंक व्यापारे नदल अर कर एक व्यापारेट वगकीम गिनुमा एक व्यापारेट वगकीम गिनुमा දැන් දැක්කනේ එතකොට අපිට එවන්නේ බැංකුව print out එකක් එවන්නේ මෙන්න මේ AB ව්‍යාපාරේ නමින් තියෙන ගිනුමේ print out එකක් තමයි එවන්නේ ඒ හින්දා අපි ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරන සෑම තැන්පතුවක්ම අපේ ව්‍යාපාරේ නමින් බැංකුව ප්‍රකාශනයේ එන්නේ දර පැත්තේ दाहा ඒකෙන් 500ක් දැන් ගෙවනවා එහෙනම් අපි ඒ වගකීම අඩු කරනවා මුදල් කියලා. එතකොට අපි තවදුරටත් බැංකුව AB ව්‍යාපාරයට දෙන්න තියෙන්නේ 500යි. 500ක් අපි ගෙවලා ඉවරයි. ඔන්න අපි දැන් බැංකුවේ සටහන් කරලා එනවා. ඔන්න අපේ ව්‍යාපාරයට. දැන් මොකද වෙන්නේ? අපි බැංකුවෙන් රුපියල් 500ක් ගත්තනේ. එහෙනම් 500ක් අතර පස්සේ අපේ ව්‍යාපාරයේ මුදල් පොතර තමයි මේ 500 එන්නේ. उन्न अपे व्यापारे मुदल अडुवेन्ने कोहिंद बैंकुवे बैंकु किनु मेना अपे बैर करना मुदल के उन्न दें तेरन वाने दु अपे व्यापारे बैंकु किनु संबंधें अपे कानु दिनु सटाहन करन विधि आई बैंकुवे कोहुमद अपे वेनुवें गानु दिनु सटाहन करन विधि आई नेद एहना अपे व्यापारे बैंकु गिनुमट हरकरण देवाल बैंकु एयालंग तीयन अपे गिनुमट मुकद करान्ने बेराई करान एवागेम अपे बैंकु गिनुमट अपे बेरकरण देवाल बैंकु ए तीयन अपे व्यापारे नामें तीयन गिनुमट एया हराई करान्ने एया हराई करान्ने एहिंदा ओय दैं किव में अपे बैंकु गिनुमट अपे पोत्पल तीयन बैंकु गिनुमट बैंकु प्रकाशनय बैंक प्रकाशन बैंक प्रकाशने उंट प्रिंट मे बैंक प्रकाशने मे दिख तम आप संसाधने अपेलाती बैंक गिनु मे हर शेष නේද අපේ ළඟ තියෙන බැංකු ගිණුමේ හරශේෂය බැංකු ප්‍රකාශනයේ බැර తీරුවක් තමයි අපි චෙක් කරන්න ඕනේ බැංකු ප්‍රකාශනයේ බැර తీරුවක් ඊළඟ අපේ ගිණුමේ බැර පැත්තක් බැංකු ප්‍රකාශනයේ හර తీරුවක් තමයි අපි පරීක්ෂා කරන්න ඕනේ අපි පරීක්ෂා කරන්න ඕනේ बैंक प्रकाशन अपे व्यापार बैंक संसाधने अपे बैंक गिनुमे हरपेत्त बैंक प्रकाशने अनिपेत्तें अपे बैंक गिनुमे बेरपेत्त बैंक प्रकाशने हरतीरुवा तमा संसाधने मेवा मारुवेला तमा बैंक सटहन्ने अपे हर वेन देवा बैंकोट बेरा अपे बेरवेन देवा बैंकोट हर आई वे
ප්‍රොස්කරලදමාපි සංසන්දනය කරන්න ඕනේ. ඔන්න ඔය විදියට සංසන්දනය කරනකොට අපට හඳුනගන්න පුළුවන් මේ අපේ බැංකු අපේ බැංකු ගිණුමේ ශේෂයත් බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂයත් වෙනස් වීමට හේතු. තේරුණාද? ඒවා වෙනස් වීමට හේතු අපට අනාවරණය කරගන්න පුළුවන්. මම දැන් දෙන්නම් එහෙම බැංකු ගිණුමේ ශේෂයත් බැංකු ප්‍රකාශනයේ ශේෂයත් එකිනෙකට වෙනස් වෙන්න බලපාන හේතු. ඔය හේතු තමයි අපට මේ සංසන්දනය තුලින් අනාවරණය කරගන්න පුළුවන්නේ. පැහැදිලිද? දැන් මම දෙන්නේ මේ විදිය සංසන්දනය කිරීම තුලින් අනාවරණය කරගන්න පුළුවන් හේතු ටික. රයිට්? ඒක ඒ ටික අපි අද ලියාගෙන අද පාඩම අපි අවසන් කරන්න උත්සාහ කරමු. රයිට්? ලියාගන්න පළවෙනි එක නිකුත් කළ නමුත් ගෙවීම සඳහා බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත් ගෙවීම සඳහා බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත් ඒ කියන්නේ මොකද්ද? මම පොඩක් පැහැදිලි කරගෙන මම යන්නම්කෝ. වේලාව චුට්ටක් ඇයි කමන්නේ. ඒ කියන්නේ අපේ චෙක් එක නිකුත් කළා. ඒ කියන්නේ අපේ බැංකු ගිණුමට අපි හිතමුකෝ අපි x කියන පුද්ගලයෙකුට එහෙම නැත්නම් r කියලා පුද්ගලයෙකුට අපි චෙක් එකක් නිකුත් කළා කියලා රුපියල් 100ක. ඔන්න අපේ බැංකු ගිණුමේ අපි නිකුත් කිරීමක් විදිහට සටහන් කරනවා. අපි නිකුත් කිරීමක් විදිහට සටහන් කරා නම් මේක බැංකුවෙනුත් මෙයා සල්ලි ගත්තනම් අපි මේ r කියන පුද්ගලයාට රුපියල් 100ක චෙක් එකක් නිකුත් කරනවා. අපි චෙක් එක නිකුත් කරාද මොකද කරන්නේ? අපේ බැංකු ගිණුම බැර කරනවා. ඒතර මේ r කියන පුද්ගලයා මේ චෙක් එක අරන් ගිලා බැංකුවේ දාලා අපේ බැංකු ගිණුමෙන් සල්ලි ගත්තනම් මොකද වෙන්නේ? සල්ලි ගත්තනම් මොකද වෙන්නේ? බැංකුව r කියලා මේ රුපියල් 100 අපේ බැංකු අපේ නමින් ව්‍යාපාරයේ අපේ නමින් බැංකුවේ තියෙන ව්‍යාපාරයට මේ අපේ නමින් බැංකුවේ තියෙන ගිණුමට හර කරලා තියෙන්න ඕනේ. හර කරලා තියෙන්න ඕනේ නේද? එහෙනම් මේ හර తీරුවේ මේ 100 තියෙන්න ඕනේ. අපි සංසන්දනය කරද්දී මේ 100 මේ හර తీරුවට ගිහින් නෑ තාම. ඒ කියන්නේ මොකද්ද? අපි R-ට චෙක් එක දුන්නට R තාම මේක බැංකුවට දාලා සල්ලි අරගෙන නෑ. අන්න ඒක තමයි ඔය කියන්නේ. අපි නිකුත් කරා චෙක් එක ගත්ත පුද්ගලයා තාම බැංකුවේ සල්ලි අරගෙන නෑ. ගෙවීම සඳහා ඉදිරිපත් කරලා නෑ. ඒකයි ඔය කියන්නේ. ගෙවීම සඳහා ඉදිරිපත් කරලා නැහැ. අන්න එහෙම චෙක් එක වෙනසක් අපට හඳුනා ගන්න පුළුවන්. මේක මෙතන නැහැ කියන්නේ. සෝරි. බැංකු ගිණුමේ බැරපැත්තේ තියෙන වටිනාකමක් බැංකු ප්‍රකාශනයේ හර తీරුවේ නැහැ කියන්නේ. අන්න අපි නිකුත් කරපු චෙක් එකක් තාම ගෙවීම සඳහා ඉදිරිපත් වෙලා නැහැ කියන කාරණාව. හරි. රයිට්. ඒ වගේ වෙලාවට මොකද වෙන්නේ? අපේ ව්‍යාපාරයේ තියෙන බැංකු ගිණුමේ ශේෂයට වඩා බැංකුවේ තියෙන ශේෂය වැඩි. ඇයි ඒ? අපෙන් අඩු වෙලා බැංකු ගිණුමෙන් අඩු වෙලා නැහැ තාම. නේද? අපෙන් අඩු වෙලා බැංකු ගිණුමෙන් අඩු වෙලා නැහැ. පැහැදිලිද? ඒ වෙනස හඳුනා ගන්නකොට ඒ වෙනසින් ද මේ දෙපැත්තට සිදු වෙලා තියෙන බලපෑම මොකක්ද කියලා ඔය කට්ටිය තේරුම් ගන්න ඕනේ. හරිද? ලියාගන්න. මෙවැනි අවස්ථාවකදී ඒ පළවෙනි කරුණේට ලියාගන්න. මෙවැනි අවස්ථාවකදී ව්‍යාපාරයේ බැංකු ගිණුමේ දැක්වෙන ශේෂය බැංකු ප්‍රකාශනයේ දැක්වෙන ශේෂයට වඩා අඩුවේ. බැංකු ප්‍රකාශනයේ දැක්වෙන ශේෂයට වඩා අඩුවේ. බැංකු ප්‍රකාශනයේ දැක්වෙන ශේෂයට වඩා අඩුවේ. ඊළඟට ලියාගන්න දෙවෙනි කරුණ. tempat කළ නමුත් tempat කළ නමුත්
තැම්පත් කළ නමුත් ගෙවීම සඳහා sorry තැම්පත් කළ නමුත් නිෂ්කාශනයේ නොවු චෙක්පත් තැම්පත් කළ නමුත් නිෂ්කාශනයේ නොවු චෙක්පත් ඒ කියන්නේ අපි බැංකුවේ කියලා තැම්පත් කරලා ඒව තාම නිෂ්කාශනය වෙලා account එකට සල්ලි වැටිලා නැහැ निष्काशन अकउंट मेवनी अवस्थाव कदी मेवनी अवस्थाव कदी बैंक गिनुमे दक्वेन शेषय बैंक गिनुमे दक्वेन शेषय बैंक प्रकाशने दक्वेन शेषेट वडा बैंक प्रकाशने दक्वेन शेषेट वडा वेडी वे बैंक गिनुमे शेषय बैंक प्रकाशने दक्वेन शेषेट वडा वेडी वे बैंक प्रकाशने दक्कन चेसेट वडा वेडिवे हरि तमाई दैन अपट आया तो दोलहाट दैन आय लाइट कैपेनवा राइट दोलहाट कैपेला आय पांदर तुन वेनका आय लाइट कैपेनवा एहिंदा अपी ओय करुणु देख संधान करगन अदट पांतियन अतर करमु ओकटिके ग्रूप पेकेट वांगे थाने मेसेज मोहाई दें वेटला थी ना वाट्सएप ग्रूप पेकेट इकत्तमा गोड़ाक्का एट लोग्बेंट विद्याक ने तीन दा एमोटम पुलुवान वेलावा अंतिम दावसे कता करला दागन सर इदाट वेलावट वड़ा सांपूर्ण कराए अंतिम दावसे हमोम इन राइट इतोर हेट दावसे तमा अंतिम थी एन्ने हेट दावसे मटा है दाई दें देनंट लबिला थी ना शेड्यूल के हेटी एट हेट मट दिन तीन शेड्यूल के हटियट हवस पलवीं हवस हाई रे दुलाहन कम नैकान हेट राइट मैं शेड्यूल ग्रूप राइट हवस हाईलाहवन कम मे पे करंट नती हरी इतकोट अभी कोहमद हिट क्लास करा पड़ के टाइम कोहमद करा उदय गेम उदय हाईला अट विन करंट अरे इट पास अटम पास कोहमत करंट कार्यलयनी नहीं राइट उन्होंने मैं ग्रूप मगे हवस टाइम दिखे कैपेन विधि है हवस रे दुलाहन काम हाई हाई रे कैपेन उदय हाई अट विन इट पास आए दवा दुलाइंदा देख विन का दुलाइंदा हतर विन का अरे हतर हाई विन पै देखा करंट दी आई हाईट की आड़ पास आई रे दुलाहटे अरे ఏహిందా අපි චුට්ටක් බලමු ක්ලාස් එක හෙට දවසට අපි කොහොමද කරගන්නේ කියලා එහෙම නැත්නම් අපට වෙන දවසක් අර කෝඩිනේටර් මිස් කිව්වා වගේ ඔක්කොටම සහභාගී වෙන්න පුළුවන් දවසක් අපි දාගමු රයිට් එදාට අපිටතර මේ ඉතුරු වෙලා තියෙන සියලු කරුණු ටික සාකච්ඡා කරන්න වෙනවා ඔකටගේ අදහසුත් පොඩ්ඩක් අපේ WhatsApp group එකට යොමු කරන්න එතකොට අපිට තීරණයක් ගන්න ලේසි නේද
එහෙනම් අපි දැන් ලයිට් යන්න කලින් චුට්ටක් අපි ක්ලාස් එක නතර කරමු සිරු දිනාටම සුබ රාත්‍රියක් කිසිදු ගැටලුවක් කරගන්න බෑ ඔකට අවශ්‍ය කොටස් ටික දැන් කෙරිලා තියෙන්නේ ඊළඟ දවසේදී අපි මේ බැංකු සැසඳුම වැරදි නිවැරදි කිරීම කියන පාඩම් දෙක සම්පූර්ණයෙන්ම ඉවර කරනවා අපි මම බැංකු සැසඳුම අද පටන් ගත්තෙත් ඒකයි ඒතර මේකේ තියරි කොටස් තව කිහිපයක් පැහැදිලි කරන්න දෙනවා ඊට පස්සේ ගණන් හැදුවට පස්සේ ඔකට මේක බොහොම ලේසියෙන් හදාගන්න පුළුවන් ගාණක් බවට පත් වෙනවා රයිට් එහෙනම් අපි අදට පන්ති නතර කරමු මොකද දැන් 12යි තව විනාඩි දෙකක් විතරකින් කරන්ට් එක කපනවා රයිට් එහෙනම් සිටු දිනාටම සුබ රාත්‍රියක් ආයුබෝවන්.